ටෙක්ික න්ද චනල්ල එකක් ඔයාලා අපි හම්බුවවෙන්නේ අප ෙදර කුස්ියය ඉඳලා. ඒකට මොකක්ද හේතුව. ඇත්තරම අපි තීරණය කලාා ගෙදරකතියන ඉතාමත්ම වටිනාම උපකරණය සහ මො අප කෑම අහදල දෙන්න ඉතාමත් වටිනාම උපකරණය වෙන ගෑස්ලිප සහ හැබැයි ඒකේ අනි පැත්තට ඒ ගෑස්ලිපෙන් සිදුවේ හැකි අනතුරු ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මේ ගෑස් ලිප කියන එක වැඩිම ගෙදර භාවිතා කරන්නේ එක්කෝ අපේ අම්මා එහෙම නැත්තං බිරිද එම නැත්තම් පවලි වැඩිමල් සොයිරයක්ක් වගේ කෙනෙත් තමයි ගෑස්ලිපත්් එකක නිතරම ගැදනු කරන්න. අන්න එතනද ට ඇත්තරම හරිම වටිනවා මොකද අපේ ආදරණීය අම්මා නැත්තම් බිරිඳ නැත්තන් අක්ක වගේ කෙනෙකුට මේ ගෑ ලිපෙන් යම්කි අනතුරක් සිද්ධ වුණොත් ඒ අපට දරගන්න බැරි තත්ත්වය ප්‍රශ්යක් වෙනවා. ඇත්තර මේ ගෑස්ලිපෙන් අනතුරක් සිද්ධ වෙන්නේ සු අනතුර නෙවෙයි. අති විශාල ගින්නක් සම්පූර්ණයෙන්ම මරණී අනතුරක් වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි සම්පූර්ම අපේ මුළු ගෙදරම දෙැවී අල් විලා යන්න පුළුවන් ගේෑසිපක් ගිනිගත්තුොත් ඒ ගෑස්ිපෙන් අනතුරක් කියල කියන්නේ ඇත්තරම ලිපෙන් නෙවෙේ මේ සිද්ධවෙ. ගෑ සිිලින්ඩරිෙන් අපි පාච්ච කරනම Lල්ප ගෑ සිිලින්ඩරිංක් සිද්ධ වෙන ලීක්ෙහෙකින් ලිපපත්තු කරද්දි මේක මේ ගිනි දැල්ලත් එක්ක විශාල වශයෙන් ගින්දර පැතිරෙන්න්න පුළුවන් මොකද මේ ගෑස් සිලින්ඩර්හක අති විශාල දැඩි පීඩනයකින් තමයි අයි මේ ගෑස් තියෙන්නේ ඇතුළි. එතකොට මේක පිටවෙන්න ගත්තත් පාලනයකින් තොරෝ එක මුළු ප්‍රදේශයම ිිගන්න පුුවන් එකට ගින්නක් කහුුණු ඉතින් අපි බලමු දැන් පියවරෙන් පියවර කොහොමද අපේ ගෑස්කිිප්කෙන් සිද්ධ වෙන අනතුරු වලක්කො ගන්නේ එක පිළිවෙලකට පාවිච්ච කරන්නේ කොහොමද කියලා මෙවා පිළිවෙලටම බලන්න අවසාන වෙනකම්ම බලන්න බැලුවන් පසේ ඔොගොලන්ට සම්පූර්ෙන්ම මේ ගෙදරක ගෑස්කිප සම්බන්ධයෙන් තියන් රිස් ගොට අනු නමයක්ම අඩුකරගන්න පුළුවන්. ගෑසිප ළඟදිම ඔගොලන්ට පෙන්න්න ඕන තවකාරණයක් තියෙනවා මෙන්න මේ පෝස්ටර් එක. පෝස්ටේක අපි හල තියෙනවා. පොඩ්ඩක් ඉන්න. ො හ ගේ දක් නවන ගස්ලි පත්තු කරන්නපා ගෑස්ලි පත්තු කරන්නලින් ජනලෙසාහ දොරාරන්න එක්ෝස් ෆෑන් එක පොඩිවෙේලාවක් දන්න. ඒක අපේගෙදර කුස්යක ගහලතියන්න ඕනම පොඩි පෝස්්ටර් එකක් මොක හේතුව අම්ල් හරි ඩ ිට හරි ුස්සේ ලඟටාවම බිරිඳ හරි යාට පසේක දකින තරම තො ගොලන්ගේ මේක ොල්ව තියන හමතිසේ ගෑස්ලි පාච කරන කල නොදකරන්න ොනග ශේෂයම උදේ පාන්දර එක උදේම යන් කුයටකොට මයි ෑස් ස්ක වැඩම. ලා අන්නඒ වෙලා වෙදි මේක ගෝහම කල්පනාකාරීවම කරන්නෝ එමද රෑට ගෑ ගෑස්ලී එකත් තිබුණොත් සම්පූර්ම ජනනිල්දරවල් හ තිබුණනොත් ඇතුළේ ඔක්කෝම ගෑස්ටික සංස්ෘප්ත වෙනවාල්පි ගේෑස්ලේ එකකො ගිනිගන්න තිය ඉටගත් හොඳටම් වැඩි ඊල්ළඟට එතනම යටටින් ගහ තියන පොඩි චිට් එකක් එකඒ හ තියෙන්නේ ගෑස් රෙගුලේටර එක රිපලේස් රිපලේස් කර දවස ඒවගේ ගෑස් හෝසක රිපලේස් කර දවස ඒව ගැන ඉස්රහ අපි ඒ අයිටම් එක කතා කරනකොට මං වෙන වෙනම කියලන්න. ලින්මි පොඩ්ඩක් මූලි කරන්ටිකුත් ගෙන නි දෙමු. දැම මේ ගෑස් බෝතලය අපි එමි ගෑස් බෝතලයක් කිරුවොත් සාමාන්‍යෙන් කිලෝග්‍රම් දහතුනක් වගේ තියෙනවා ගෑ සමග කිරුවත් ඒක ඇත්තරම ගේෑ එක්කම බෝටලයෙක් විසි අතරා ජසමටක් විසිපාක්කතර තියෙනවා සාමාන්‍යෙන් ගෑස් බරබෝතයක කිලෝග්‍රෑම් දහජසම් පහක් වගේ වෙනවා. ගේම ගෑස් ෝතලයක් අපි කඩින් අරගෙනාවට පස්සේ සාමාන්‍යෙ මේේ පේන පරිදි ොඩක්්ච වතුර බිඳු කීපයක් දාලා චෙක්කරන්න ඕනෙේ ගෑසකේ ලීක එකත් තියෙනවාද කිය. පුළුවන්තරං උත්හ කරන්න මේ ගෑස් බෝතලේ රෙගියුලේටරේ ගන්න කොට. ඒ රගලේටරේ එක්ක මේ මීටරේ තියනෙක. ගෑස් ප්‍රමාණය බලන්න පුළුවන් මීත්‍රේ ය තියන රෙගලේට්‍රයක් ගන්න එතකොට ඇතරමට බලාගන්න පුළුවන් ගෑස් බෝතලයේ කොච්ච ප්‍රමාණය අඩු වෙලා තියනවද ගෙනාවට පස්සතිනොන් ප්‍රමාණයම මේ දන්ට පෙන්නල් තියෙන ගනවාගේතම අලු බෝතයක් මේක අන්න ඒ වගේ දේවල් බලාගන්න පුළුවන් මීට්‍රයක් තියන කම්ම ගත්තු. මේ ගැස් බෝතලයක රෙගුලේට්‍රය හයකරන විදිියීමම රෙගිලටර් එකකට වෙනස් වෙනවාටයිප්ක වෙනස් වෙනවා නමුත් මේ සාමාන්‍යන්තිය රෙගුලේටරක් උදින් තද කරගෙන වැෑල්ලික දකුණට උඩිම යම්කියම් ප්‍රමාණයක් තද කරලා දකුණට කරකවට පස්සේ මේ වැෑල් එක තද වෙනවා. හැකියාව ඇත්නම් හැමවිට මුත්සාහ කරන්න ගෑස් බෝතලය තියන තැන මේගේ ිමනේ ගොඩක් කලට බිම්මට මේ ගෑස් බෝතලය තියන්න අප ගෙදරක දිනම් කුස්සයේ ඒ වගේ තැනක මේ වගේ බිත්තිය හරහා. කවුලුවක් තියන්න මේකනන් සාමාන්‍යෙන් අර අඟල් හතර ප්ලාස්ටික් බටගෑල්ලක් කරගෙන ඒක බිත්තිහර හටදාලා මේ වගේ කවුලුවක් හදාගෙන ඒ එකනේ ගෑස් පෝතලය තිය අසන්නෙන් මේ වගේ කවුලුවක්හදාගන්න එතකොට ඇත්තරම වාතයවාතේ හට මෙහට යාම තුළ හදිසි ගෑස් ලීක්ෙකදී අර ගොඩක් වාතය සංතෘප්ත වෙන කෙල්පී ගෑස් වලින් වලකිනවා ඔොල ගන්න අර කුස්සේ ඇතුලෙන් තිප කවුලුවේ එලිය පැත්ත. එිය පැත්තෙන් අනිවාර්ම මේ පේන විදිටේ කවුලුවේ දැලක් ගහන්න ඕන එ දැළ ගහල මේගේ පොඩිෆ්‍රේම්ර් එකක් කරන්න ඕන මේක ලීව ලිින් ුණත් කරන්න පුළුවන්. මොකද පිටතින්ගේ ඇතුළට සත්තු යනයක නවත්වන්න. ඒ වගේම තමයි මේ ගෝලට මේ පේන විදි එක්සෝස්ෆෑන් එක කයිකරගන්න පුළුවන්න්නම් කුස්සියට ගොඩාක් ම හොඳයි උදේපාන්දර කුස්ිය ගෑස්රිපෝන පත්තු කරන්න කලින් සාමාන්‍යයෙන් විනාඩියයක්ක් විතරම එක දාලාතියාගන්න පුළුවන්න්නම් ගොඩක්ම හොඳදයි. මේ එක්ෂෝස්ෆෑ එකෙත් මං අර කලින් පෙන්න්නපු විදියටම පිටතින් දැලක් ගහලක් ආවරණය කරගණඩ ඕන පිටින් සත්තුයනයක වලක්ව ගන්න. ගෑස් බෝතලයක රෙගියුලේටර් එක සාමාන්‍යයෙන් අපි හොඳම තත්ත්ව එකක් ගන්න ඕන ොඩක්ම එක මමන කැමති ඔය ගෑස් විකලන ඒජන් කෙනෙක්ගෙන් ගන්න එක. අපි ඒවගේ දෙවල්ට හොඳමදේ තෝරගන්න ඕන රෙගියුලේටර් එක ඒ ගත්ත දිනය පැහැදිලියෝම එතන ගැට ගහල හරි එතන මාක් කල හරිතියෙන්න්න ඕන මොද රෙගියුලේටයක්ක් සාමාන්‍යෙන් රුදු හතක්විතර තමයි උපරිම වශයෙන් පවිච්ච කරන්න පුුවන් හොඳදම රෙගුලේට්‍රියක් වනත් ඒ වගේදේවල්ගෙන නිතාමත්ම සැකිල්ලක් යොමු කරන්න. ඉල්ඟට මේ ගෑස්ලිපට සම්බන්ධ උපකරණවල ඉතාමත්ම වැදගත්ම කොටසත් තමයි මේ හෝසක කියන එක. ජෑස් බෝතලයඉන්දල ගෑස් ලිපට ගෑස් කෙන්ියන මේ හෝස එක කියන එක. මේ හෙෝස්ස එක ඉතාමත්ම උසස්ම තත්වේ හෝසකක් වෙන්න ඕන මේව සාමානෙන්ක් ස්ටන්ඩ් එකක් තියෙනවා බියස් ස් දෙකයි දොලහ කියලා. ඊළඟට මේක සාමාන්‍යයෙන් තියෙනවා ස්ටෑන්ඩඩ්ක් මීටර් එක හමාරක් වගේ තමයි දිගවෙන්න පුළුවන් ගෑහෝසගේ දිගවෙන්න පුළුව. ඊළඟට මේ ගෑශෝස එකක් සාමාන්‍යෙන්. අවුරුදු දෙකෙන් දෙකට මාරු කරන්න ඕන කියක එකති ස්ටෑන්ඩ් එකක් අවුරුත් දෙකක් තම ගෑශෝසයක ආයුකාලේ වන්. ග මේ දකින්නේ ගෑස් ලිපට හෝසක සම්බන්ධ කරන ආකාරය ග්‍යෑස් ලිපටසාහ රෙගුලේටර එකට එතකොට මේ කලිප් හොඳටම තද කරගන්න ඒවගේ ම මේ කලි් හොම තත් ඒව මිලදී ගන්න මතක කරන්න එපා. අපි මොනතරං පරස්සං උනත් කුස්සයකදී ඒත් අවාසනාවකට අපිට ගෑස් ලිපෙන් හරි එහමනැත්තං පව ෂෝටේ් යහෙකින් එකැන කරන්ට ෂෝටේජ් යහැකින්. එමනැත්තං වෙනත් ආකාරයක ගින්න කුස්සිියක ඇතිවෙන්න පුළුවන්. මෙ මේ තත්ත්වයට මූුණ දෙන්න කුස්සියක තිබිය යුතු අනි වාර්යම උපකරණයක් තමයි කාබන්ඩයක් සයිට් ෆය සිලින්න්ඩර් එක. CO2ෆ සිිලින්ඩර් එකක් එතරන් ලොකු ගානක් වෙෙන නැහැ එක රුපියල් පන්දහසකටත් තැඩිය අඩුයි කිලෝග්‍රම් දෙක කිය එක එක තමයි සාමාන්‍යෙන් ගෙදරක කාන්තාව කටනත් හසුරුවන්න පුළුවන් සිලිින්ඩර් එක එක ගෙදර කාන්තාව කටනත් ගන්න පුළුවන් තැනක ලෙහිෙස් තැනක කියල තිබු නම ඇත්තරම ඒගොල්ලන්ට පුළුවන් හදිසි අවස්ථාවකදි කලබලයක් නොවී ඒ ගින්නටඒක යොමු කරලා ඒ ගින්න නිවාදමන්. ඒ අපි කියල දෙන්නම් කොහොම දෙක කරන්නේ කියලා ඒ කලින් පොඩ්ඩක් මේක ප්‍රක්ටිස් කරගෙන ඉන්න එතකොට ඔගල්ලන්ට මේ බයස් සගන්නතුව ගෙදර ඇතිවන ගින්න නිවාගන්න පුළුවන්. මේ කාබොන්ඩක්සයි් සිරිින්ඩර්ක නඩත්තුව ගැන කොඩ්ඩක් කියන්න ඕන මේක වරක් පාවිච්චි කරාට සම්පූර්ම ඉවරවෙෙන නැහැ. මේක දැන් අපය අපි පෙන්න ලද ගින්නට පවිච්චි වුණේ ඇත්තටම පන්සියයක් විතරවගතම ප්‍රමාණයක් කඩුුණේ මේ කිිලෝග්‍රෑම් දෙකෙම ඉදිරිදි පෙන්න ප්‍රක්ටිස්සකට. එවුනාට මේක වඩාම හොඳ කම්පැනියට කතාරලා ඒගෙන දැනුවත්රමේ ගොලොවඩ නොමලියේ ග පරික්ෂා කරල බල දෙනවා ඒවගේ මතමයි අවරුද්ධකට සැරයක් අනිවාර්මය කම්පනියාව කම්පනියයට දැනුවත් කරලා ගෑස් නැවත තියෙනවාද කොහොමද කියන එක තත්ත්වේ බල්ලාඒ ගැන අ්ඩි එට් එකක් කරගන්න ඕන.ෆයගෑස් සිිලින්ඩර එක රඳවල තියන්නේ කුස්සය මෙන්න මේ විදි බ්‍රැකට් හක ැබ ඒක ඔකොම සවිකිරීම ඔක්කොම කරන්නෙන් අඩත්ව කරන්නේ ඒ ගෑස් සිිලින්දරක සපයපුය ගැනන්නේ ය ගෑස් සිලින්න්ද්‍රයක සපයන ආයතනය මගේ. මෙන මේ විදියට තමයි මේ යෑ ලිර්ක සේෆ්ටි පින්න්න එක ගලවන්නේ ඇත්තර මේ සේ්ටි පින්න්න එක දාලා තියෙන්නේ සාමාන්‍ය වෙලාවදී මේ අල්ල මේ පේන ලිවර් එක මේ කළුපාට ලිවර් එක තද කරන්න බෑයි සේට් ලිවර්ග තියෙනකොට. එතකොට මේ ගෑ ලින්ඩර් එක යකරගන්න ඕන්නනොත්ේ ගැන ෑස් අපි යුස් කර ඕනුනොත් මේ සේට්ටි පින්න එක ගලන්න ඕන ගලවට පස්සේ අර ලිර් දෙද එකටල්ලලා තද කරගන්න පුළුවන්. එකට තමයි සේ්ට පිින් එකක් කියලෙකක් තියෙන්නේ. මේක කලින් සාන ප්‍රක්ටස් කල ති. කලබලේට එක කරගන්න පොඩ්ඩක් අමතකුණ ප්‍රශ්නයක් නිසා දැන් ගොගොල්ලන්ට මේ පේනව ඇති මේක තමයි අපි කුස්සිය ගින්නකදී සාමානයෙන් පවිච්ච කරන ගෑස් සිලින්ද්‍රියක් මේක නම් මේ කිලෝග්‍රෑම් දෙකේ එකක්ු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් එකක් එකකුත් තියෙනම් එතකොට මේක කුස්සයේ දැන් කුස්සයට ඇතුල්ලෙන තැන කුස්යට අතුලන්න දොරකට ඒ ගෙදර වැඩියෙන්ම ගැවිසන්නේ ගෘහණියනන් එයට හුරු පැත්ත යාගේ දකුණු අතද අමත හුරු පැත්ේ ඇතුල්ල තන මේ හල් කල්ල තියන්න ඕන ොට ඒවා පෙන්න්නල තියනවා කලින් දකොට අප දැම් පලු මේ ගැස් බෝතලේ කොහමට පවිච්ච කරන්න ගල මේ පවිච්චි කනකොට මෙන්න මෙහෙමයි මේ ගැස් ෝතලය මේ මේ හෝන එක මෙ හම දිරියට ගන්න ඕන කොල්ම වෙලාවකවත් ක්‍රියාත්ම කරනකොට මේ අල්ලන්න බැහෑ මකොද 2වාු අධිකශීතලයි මේක අත ඇලෙන්න්න පුළුවන් එකටස මේකෙන් අල්ල නෑ. අපි මෙහෙම අල්ලගෙන පාවිච්චි කරන්න බැරිනම් මේ මහරි අල්ලගෙන පවිච්චි කරන්න ඕන. විශෂයෙන් මතතියාගන්න ඕන ගින්නට මීට රකහමාරක් දුරින් ඉඳගෙන තමයි අ ගෑස්ක ගහන්නේ අපි. අනික තමයි ගින්න පටන් අරගෙන තිය තමන්ට තේරෙන මටම පටන් අරගෙන තියෙන ආසන්න ස්ථානයට ගන ආරම්භක ස්ථානයට තමයි මුලින්ම මේක මුදාහරන්නේම ගෑස්ක අනත ගවොල්ලන්ට එකක් කරලා පෙන්න්නන්නම් මේක ගෑස්සික ලළඟට ිල්ල ගන්න හ මංක ිටේ එකහමරක්විතර දුර ඉඳදල කියලා නැත් තීටත් කලින් ඉඳල පොඩ්ඩක් ෆය කරගෙන අන්ඩ ඕන. එතකොට තමයි තමන් ආක්ෂාව තිය පිලමුය කරල කලුත් පෙන්නවාම සේට්ි පෙන්න්නන්නේ ගලවන විදි අපි දැක කලින් පෙල තියෙනවා ම ගල දැම මේ ගින්නැෙල්ලා තිය. ම ඉනිමීට එකහමාරක් විතර දුරි. අපි දෙැම් මකව මේක ඇතින්දලළම් පොඩ්ඩක් ෆයයිරගෙනයන්නඕන. සාමාන්‍යෙන් ගෘහස්තමට්ට මේ ගිින්නිවන තවත්ත උපකරණයක් තමයි මේ ඩ්‍රයි පෞඩ ෆයර් ස්ලින්ඩ කියන එක. ඇතර මේක ඇතුලෙ තියෙන්න්න පවඩර් එකක් මේ ඇතුල තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් එතරම්ම ජනප්‍රිය වෙලා නැහැ, නමුත් කාබන්ඩක්සයිඩෆ සින්රෙක්වැඩිය පවෆුල් ජනප්‍රියවෙලා නැත්තිමෙන් ්‍රයි පවඩ කියන එක කුස්්‍යයක් කාශ්‍රීතව සිදුවන ගින්නකදී මේ ගින්න පාලනය කරන්න යාමදී. සම්පූර්ණම කුස්සේ ඇතුළ තියෙන ඉලෙක්ට්‍රකල් උපකරන. එතකොට ගෑස්ලිප වගේ දේවල් ගොඩක්ම අ ගොඩක්ම අලාභානිවෙන්න පුළුවන් මොකද මේක තියන පවඩර් එක ගිහිල්ලා ඒව මත රැදුනට පස්සේ සුද් කරගන්න තියෙන අපහසුව නිසා. ැයි ටෙක්නික හඳද චැල්ලකෙන් ොගොල්ලන්ඟ ජීවිතයට යම්කිසි තාක්ෂිංග දෙනමක් ලැබුණනම් ඔගොලන්ට යම් ප්‍රෝජනයක් සිද්ධ වුණනානං ඔගොල්ලො අපි සබස්යි් කරන්න ශ්‍යයා කරන්න ලයික් කරන්න. එතකොට ඒවගේ ඔගලන්ට යම්කිසියක් දැනගන්න ඕන්නම් නැත්තගොලන්ගේ අදහස්තියෙනවනම් ඒය මොනවාහරි අපේ මේ වීඩියෝවයටටින් කමෙන්් කරන්න ඒක තවත්ත ඔගොල්ලන්ට හොඳ වීඩියෝයක් ලබා දෙන්න උදව්වක් වේවි. ස්තුතියි?